වෙනද වගේම අපි සුන්දර ඉරිදාවක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. සුන්දර ඉරිදාවකයි අපි හමු වෙන්නේ. මොනතරම් අසුන්දර දේ ගැන ලෝකේ රටේ කතා කරන්න සිදු වුණත් හැම විටම ප්‍රාර්ථනා කරන්නේ අපි කවුරුත් ඉතාම ඉක්මනින් මේ සියලු තත්ත්වයන් පහව යන්නට කියලා, ඉතාම ඉක්මනින් සුපුරුදු ජීවන රටාවට අපිට හුරු වෙන්න ලැබෙන්න කියලා. එතකොට අපේ මේ ලාංකිකයෝ විදිහට ලෝකේ රට ස්ථානගත වෙලා තියෙන්නේ කොහොමද, රට තුල අපි ස්ථානගත වෙලා ඉන්නේ කොහොමද කියන කාරණාව දිහා බලවම තරංග අපි ආර්ථිකමය වශයෙන් සල්ලි භාගය අතින් ඒ තරම් හොඳ තැනක නෙමෙයි ඉන්නේ. බොහෝ වෙලාවට රටටත් සිදු වෙලා තියෙනවා ලෝකෙන් ආධාර උපකාර අරගෙන ණය ප්‍රදාන අරගෙන රට පවත්වාගෙන යන්න අපටත් සිදු වෙලා තියෙනවා රාජ්‍ය බැංකු වලින්, පෞද්ගලික වාණිජ බැංකු වලින්, විවිධ මූල්‍ය ආයතන වලින් යැපෙමින්, විවිධ ණය පහසුකම් සපයා ගනිමින් අපේ ජීවන රටාව පවත්වාගෙන යන. මේ සියල්ලට වැදුනේ මරු පහරක්, දැවැන්ත පහරක්. මේ සියලු වසංගත තත්ත්වයන් හැම මේ සියලු දේවල් උම අඩපණ වෙච්ච ඒවා ඒවට මොනවා වේද ඉදිරියේදී කියලා හිතාගන්න බැරි, කොහොමද ඉදිරියට ණය මාර්ගයක් ගෙවා ගන්න, මේ ආදී ගර්බුද ගැටලු රැසකට අපි මුහුණ පාලා ඉන්න වෙලාවක්. ඊළඟට රජයේ පැත්තෙන් ගත්තහම රජය තවත් අභියෝග වලට මුහුණ දෙනවා. ඒ අභියෝග වලින් රජය යම් ප්‍රමාණයක් මේ බැංකු වලට පවරලා තිබෙනවා. මේ සියලු දේ මැද අප සූදානම් වෙන්නේ සුවිශේෂ කතා බහකට. විරාමයට පෙර ආතුව සදහන් කළ පරිද්දෙන්ම මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරීතුමා වගේම සමන අධිකාරීතුමා බොනිෆස් සිල්වා මහතා සමග මේ කරුණු කාරණා පිළිබඳව බොහොම විද්‍යාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කතා බහ ආරම්භ කරන්න. ඔව්, අපි මේ කතා බහ ආරම්භ කරන ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබතුමා පිළිගන්න වැඩසටහනට. මම කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න, දැන් අපි මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයම මුහුණ දෙන ඉතාමත් විශේෂ අවස්ථාවක් මේක. මේ අවස්ථාවට මුහුණ දෙනකොට බැංකුවක් විදිහට, මූල්‍ය ආයතනයක් විදිහට ඔබතුමාලා කොහොමද අර කිව්වා වගේම ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩකට අපි මුහුණ දෙමින් ඉන්නවා. ආර්ථික පැත්තෙන් අපිට ගෙවන්න තියෙන දේවල් පිළිබඳව මේ හැම දෙයක් එක්කම යනකොට බැංකුවක් විදිහට කොහොමද ඔබතුමාලාගේ මේ වෙනකොට ඉස්සරහට තියලා තියෙන අඩිය? බොහොමත්ම ස්තුතියි. ප්‍රථමයෙන් අපි සිහිපත් කරන්න ඕනේ ලෝකයේ බිහිසුණුකාරී කාලයක් වුණාට අපි රජයේ නියමුවා කවුද කියන එක අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. බිහිසුණු යුද්ධයක් ජයගත්ත නායකයෝ සමග තමයි අද රජය ක්‍රියාත්මක වෙන්නේ. ඒ රජය නිසි වැඩපිළිවෙලක් යොදලා තිනවා මේ අවස්ථාවේ මේ අභියෝගයට මුහුණ දෙන්න. ඒක ඉතා කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වෙයි කියලා අපි සියලු දෙනාම බලාපොරොත්තුෙන් සහයෝගයෙන් සියලුම සහයෝගය රජයට ලබා දීමෙන් තමයි වැඩ කරන්නේ. ඒ වෙනුවෙන් අපේ සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය, ඒ වගේම මහජන බැංකුවේ සියලුම සේවක මහත්මිය මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි සෑදී පැහැදී සිටිනවා මහජන බැංකුව විදියට, ජනතාවගේ බැංකුව විදියට සියලු කටයුතු, අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට. දැන් ප්‍රගීත්, මේ ඇඳිරි නීතිය දාලා තියෙන ප්‍රදේශ සහ ඇඳිරි නීතියේ තත්ත්වයත් එක්ක ඇඳිරි නීතිය ලිහිල් වුණාම ජනතාව බලන්නේ ඉතාමත් ඉක්මනින් Tamanට අවශ්‍ය බඩු බාහිර දේ ටික, කෑම බීම ටික, අවශ්‍යම දේවල් ටික, බෙහෙත් හෙත් ටික ලං කරගන්න. ඒත් එක්කම මේ සියල්ල ලබා ගන්න මුදල් අවශ්‍ය වෙනවා. එතකොට ළඟ මුදල් නැහැ බොහෝ වෙලාවට. ඉක්මනින්ම යන්නේ බැංකුවට. බැංකුවට ගිහිල්ලා එතකොට එතනත් යම්කිසි පෝලිමක ඉන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එතන පිරිස් වැඩි වෙනවා. මෙන්න මේ කාරණාවන් එක කොහොමද අපි සූදානම් වෙන්න ඕන, ජනතාවට දෙන්න තියෙන පරිවිඩේ මොකක්ද සහ ඔබතුමාලාගේ සූදානම කොහොමද? රජය මේ ගැන නිරතුරුවම අවධානයෙන් ඉන්නේ. රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සමග නිරතුරුවම සාකච්ඡා කරමින් කුමන වැඩපිළිවෙලක්ද දවසින් දවස වෙනස් කරමින් ඒ සඳහා මුහුණ දී යුත්තේ කියන සාකච්ඡාව, සංවාදය අපිත් එක්ක පවත්වාගෙන යන්නේ. ඉතින් පසුගිය සතියේත් ඒ වැනි සාකච්ඡාවකට අපි සහභාගී වුණා. අපි සඳුදා ඉඳලා සියලුම බැංකු ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ පැය දෙකක් දෙකක්ද, ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පැය හතරක්ද විවෘත කිරීමට අපි සැලසුම් සකස් කරලා තියෙනවා. මේ වෙන විට නිවේදනය කරලා තියෙනවා. එතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇඳිරි නීතිය හෝ තියෙන කාල සීමාව බැංකු ඇරලා තියෙන්නේ නැහැ කියලා ජනතාව තුළ මතයක් ගියාම ඒ ඇඳිරි නීතිය ඉවත් කළ වහාම එක්ට්‍රස් වෙන්න තමයි බලන්නේ. ඉතින් ඇඳිරි නීතිය නැතුව තියෙනවා කියලා, ඇඳිරි නීතිය කාලය තුළ
බැංකු කටයුතු සිදුවෙනවා කියලා දැනගත්තොත් හරි එතකොට මහජනතාවට විශ්වාසයක් තියෙනවා මේ කාලය තුළ අපිට ගිහිල්ලා යමක් කරගන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි ඊයේ විශේෂ පියවරක් ගත්තා අපගේ තියෙනවා ජංගම සේවා රථ. හරි ඒ ජංගම සේවා රථ භාවිතා කරමින් ජනතාව ළඟට ඒ කියන්නේ දොරින් දොරට යන වැඩපිළිවෙලක් අපි සකස් කරලා තිනවා. ඉතින් මේ වැඩපිළිවෙල අපි සකස් කරන්නේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව දිස්ත්‍රික් ලේකම්වරයා හරහා ග්‍රාම සේවක වසම්වලට ග්‍රාම සේවක මහතාවත් සම්බන්ධ කරගෙන තමයි මේ වැඩපිළිවෙල කරන්නේ. එතකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පොලිසිය සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම ග්‍රාම වසම් සමග සම්බන්ධ වෙනවා. එතකොට මේ ග්‍රාම වසම්වල කුමන වසමටද මේ පහසුකම් දෙන්න ඕනේ කියන එක පැහැදිලිව තීරණය කරලා සංවිධානය කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ගැටලු ඉදිරියේදී ඇති නොවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ මම දැනගන්න කැමතියි දැන් මේ ඇදිර නීති කාලය තුළ පැය දෙකකුත් ඒ වගේම ඇදිර නීති ඉවත් කළ විට පැය හතරකුත් විවෘතව බැංකු ශාඛා විවෘතව තබන්න කටයුතු කරනතර සෑම ශාඛාවක්ම විවෘතව තබනවාද? ඒ වෙලාව කොයි වගේ වෙලාවක්ද? ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් කරමුද අපි? ඔව් අපි ඇදිර නීතිය පවත්නා කාලවල 9 සිට 11 දක්වාත් පැය දෙකක කාලයක් ඇදිර නීතිය පවත්න ප්‍රදේශවල ඇඳිර නීති ඉවත් කළ ප්‍රදේශවල පැය 4ක කාලයක් පෙරවරු 9 සිට 1 දක්වා තමයි විවෘත කරලා තියෙන්නේ. සෑම ශාඛාවක්ම විවෘත කරලා තියෙනවා. සීමිත ගනුදෙනු ප්‍රමාණයක් සඳහා කරමින් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ වැටුප් ඉදිරියේදී එන්නේ තව අප්‍රේල් මාසයේදී රජයේ වැටුප් ගෙවීමට නියමිතයි. ඉතින් කලින්ම ගෙවන්න තියෙනවානේ. ඔව් කලින්ම ගෙවන්න තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒ සඳහා සියලු විධිවිධාන සංවිධානය කරලා තිනවා. මොකද එතකොට බැංකුව ඇරලා තිනවා කියලා ජනතාව දන්නවනම් ජනතාවට ඊතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපේ මොබයිල්ස් ජංගම රථේ යනවා අපේ ගනුදෙනුකාර මහතුන් ගාවට. ඉතින් මං අපේ සැලසුම තියෙන්නේ එවැනි එක්රැස් වීමක් නොමැතිව පොලිසියත් සම්බන්ධ කරගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ කරගෙන ග්‍රාම සේවක මහතා සම්බන්ධ කරගෙන අර මුලින් තිබ්බ ජාලගත රජයේ ජාලගත සම්බන්ධකම් සමග මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින්ටයි. දැන් වැඩපිළිවෙල බැංකු විදිහට ක්‍රියාත්මක කරනකොට රජයෙන් ලබා දෙන නිර්දේශ උපදෙස් මත පදනම්ම තමයි මේ සියලු කටයුතු මෙහෙවෙන්නේ නේද? ඒ හැරුණාම හැබැයි රජයේ අපි දෙන උපදෙස් පිළිපදිනවා වගේම අපිටත් පුළුවන්කම තියෙන්න ඕනේ ජනතාවගේ පැත්තෙන් බලලා යමක් ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් දෙන්න. ඉතින් ඒ සඳහා අපි තීරණ ගැනීම නොපැලකිලිව කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර අපගේ සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය වගේම සේවක මණ්ඩලය සියලු අදහස් අරගෙන තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඔය අතරේ තරංග අපි මම හිතන්නේ පැහැදිලි කරගත යුතු කාරණාවක් තියෙනවා වඩාත්ම හොඳින්. දැන් ඊයේ දවසේ අපි මේ පිළිබඳව විමසීමක් කරා. ඊයේ ලංකා බැංකුවේ වැඩ බලන මහා කළමනාකරතුමා මුණ ගැහුණා ඔබතුමා වගේම. මේ දැන් මේ වන විට අරන් තියෙන ණය ලීසින් පහසුකම් සම්බන්ධව බැංකු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රජයෙන් දැන් යම් ලබා දීලා තියෙන සහන මත පදනම් ඊළඟට බැංකුව පැත්තෙන් ලබා දෙන සහන මේ ගැන පැහැදිලි කිරීම පැහැදිලිව ජනතාව දැනුවත් කිරීම අතන වටීවි කියලා. ඔව් මේ වෙලෙට අපිට 27 වෙනිදා තමයි සම්පූර්ණ විග්‍රහාත්මක චක්‍රලේඛනය ලැබුණේ. මම මේ අවස්ථාවේදී සියලු දෙනාටම කියන්න කැමති රජයේ විසින් ක්‍රියාත්මක ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධ කරන ලද සියලු පහසුකම් මහජනතාව මහජන බැංකුව විදියට මහජනතාවට ලබා දීමට සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. එකම දෙයක් තියෙනවා අපි මේ ණය පහසුකම් වල අවශ්‍ය සහන ඔක්කොම සලසද්දී අපි එකින් එක බැංකුවට නියෝග කරන්නේ නැතුව අපි මධ්‍යගත පරිගණක වෙනස් කිරීම යටතේ තමයි ඒ දේ කරන්නේ. අද වෙන විට ඊයේත් අපි ඒ සඳහා අපගේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ අදත් වැඩ සමහර විට රෑ 12 ඉතර වෙනකම් වගේ අපි සේවයේ නියුතු වෙනවා. ඉතින් ඒ පරිගණක වැඩසටහන් වෙනස් කිරීම
ඉතාමත්ම දවස් දින කීපයක් ඇතුළත වෙනස් කළ වහම මුළු ජනතාවටම ඒ පහසුකම් ටික ලැබෙන්න අවශ්‍ය වැඩ සටහන් ටික අපි ක්‍රියාත්මක කරමින් දැන් ඉන්නේ. බොහෝ විට දින දෙකක් ඇතුළත වගේ අපි නිවේදනය කරනවා මහජනතාවට මේ අපේ සියත නාලිකාව වගේම අනිත් නාලිකාත් සම්බන්ධ කරගෙන නිවේදනය මේ වන විට සකස් කරලා ඉවරයි. දැන් ඔබතුමා පැහැදිලි කිව්වා මේ සියලු පහසුකම් බැංකුවක් විදිහට ජනතාවට කරන්න තියෙන සියලු දේවල් රජයේ කියන දේවල් ඒත් එක්කම බැංකුවක් විදිහට කරන්න පුළුවන් සාධකයන් වලට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා කියලා. අපිට උදාහරණ විදිහට පොඩ්ඩක් මතක් කරගන්න. උදාහරණේ තමයි රජයේ අපි ඊයේ මඩකලපුවේ කලවංචි කොඩි කියන ප්‍රදේශයට අපි ගියා ජංගම රථය අරගෙන. එතනට ගිහිල්ලා එතන අපි ගම්මාන තුනකට කලවංචි කොඩි කියන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ ඉතාමත්ම දුෂ්කර ගම්මානය. ගම්මාන ශ්‍රාසියක් තියෙනවා. එතනට ගිහිල්ලා අපි අපේ මේ සේවක මණ්ඩලය ඉතා කැපකිරීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර සැලසුම් අධ්‍යක්ෂකවරයා ඒ වගේම අපේ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකාර මහතා වගේම සේවක මණ්ඩලය ගිහිල්ලා එතනදී අපි අවශ්‍ය සියලු පහසුකම් ජනතාවට ලබා දුන්නා. ඒ අයට මේ අවස්ථාවේදී බඩු ගන්න අවශ්‍ය වෙන්නේ මුදල්, ලොකු මුදල් නෙමෙයි පොඩි මුදල්. ඉතින් ඒ අවශ්‍ය දේ අපි කරලා දුන්නා. බොහෝ විට එතනට පැමිණිය මේ ආබාධිත පුද්ගලයන් පවා ආබාධිත පුද්ගලයන්ට අපි අපේ ඒ එතන තියෙන පහසුකම් හැටියට අපි ළඟටම ගිහිල්ලා ඔවුන් ළඟටම ගිහිල්ලා අපේ සේවක මහත්මෙන් ඒ අවශ්‍ය ඔවුන්ගේ මේ අවශ්‍යතාවයන් ඉටු කරලා දුන්නා. ඉතින් මං කියන්නේ මං හිතන්නේ අපේ මහජන බැංකුවේ සේවක මහත්මෙන් ඉතා ගනුදෙනුකරුවන් ලැබි ගමේ කමට හැදිච්ච ගඳ සුවඳ තීරණ මේ සේවක මණ්ඩලයක් තමයි අපිට ඉන්නේ. ඉතින් ඕනම අභියෝගාත්මක අවස්ථාවක මේ සේවක මණ්ඩලය එළියට බැහැලා ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න සෑදී පැහැදී සිටිනවා. දැන් මෙතනදී මේ තරංග මට හිතන කාරණාවක් මේ මම හිතන ඔබ ඒ ගැන අවධානය යොමු කරනවා ඇති කියලා බොහෝ දිනකගේ ආදායම් මාර්ග ඇහිරිලා තියෙන වෙලාවක්. ඒවා සමහර ඒවා නැත්තටම නැති වෙලා තියෙන වෙලාවක්, සමහර ඒවා අඩපණ වෙලා තියෙන වෙලාවක්, අවිනිශ්චිත තැනක තියෙනවා ඇතැමයි. මෙහෙම තියේදී බොහෝ දිනෙකට අවශ්‍ය වෙන්න පුළුවන් උකස් සේවාවන් වල අවශ්‍යතාවය දැඩිව දැනෙන්න පුළුවන්. මොකද ඒ ලෝලු ටික උනත් ගෙදරට හැමතිස්සම ගන්න බෑ. එන වෙලෙට ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම වෙලාවක අතිමිටිකයක් හරි තියාගන්න මේ වැනි දේ සඳහා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා ඒ පැත්තට. මොකද අපේ මේ ලොකු බේස් එකක් ඉන්නේ උකස් ගනුදෙනු කරන දුප්පත් ජනතාව. ඒ අයට අපි අවශ්‍ය පහසුකම් සඳුදා ඉඳලා ක්‍රියාත්මක කරලා තිනවා. හැම ශාඛාවකම ඒක ඒ පහසුකම් ලබා දෙන්න. ඒ වගේම අපි කියන්න කැමති මේ අවස්ථාවේදී අපි ওই පැය දෙකක් හතරක් කියලා තිබ්බට අපි මීට ඉස්සෙල්ලා 23 24 අපේ සමහර ශාඛා 23 වෙනිදා එකට වහපු ශාඛා තිබ්බා 98ක්. පැය දෙකක් තමයි අපි ප්‍රකාශයට කරලා තිබ්බේ 10ට වහනවා කිව්ව ශාඛා 98ක් වැහුවේ හවස එකට 24 වෙනිදා 10ට වහනවා කිව්ව ශාඛා බොහොමයක් දෙකට වැහුවේ. ඒ කියන්නේ මේ අපි මොන සීමා දාලා තිබ්බත් අපේ ගනුදෙනුකරුවන් අපේ ජනතාව අපේ ගාවට ආවම ඒ අයව ආපහු හරවලා යවන්න අපි කටයුතු කරන්නේ. සමහර එකක් දෙකක් තිබ්බට වැඩි ප්‍රමාණයක් අපි ඒ ඇතුලේ අපේ සේවක මහත්මින් ඒ සඳහා යොමු වෙනවා. පරිම සේවක තරංගමන පුංචි අවස්ථාවේ අර කාරණා පැහැදිලි කර ගැනීම සමහර දවස්වල මම පුද්ගලිකව දන්නවා අපේ සේවක මහත්මන් 7ට ඇවිල්ලා ශාඛා අරපු අවස්ථාවක් තිබ්බා.
අර මේ උකස් සම්බන්ධවම අහපතට බොහොම පැහැදිලි පිළිතුරක් ඔබතුමා දුන්නා. නමුත් දැන් ඇඳිරි නීති වෙලාවේ හැම කෙනෙකුටම එළියට එන්න විදිහක් නැහැනේ. අත්‍යවශ්‍ය සේවාවලින් නැහැ. ඒ වගේ විතරයි එන්නේ. බැංකුව විවෘත වුණා. එතකොට ඒ අය වෙත යමින් සේවය සපයන්නද සූදානම්? කොහොමද ඒක වෙන්නේ? ඒක තමයි අපි ග්‍රාම සේවක මහතාව සම්බන්ධ කරගන්නේ. ග්‍රාම සේවක මහතාට පුළුවන් පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා අපේ ශාඛා කළමනාකාරතුමා ඩිවිෂන දිස්ත්‍රික් ලේකම් සමග සම්බන්ධ වෙනවා, පොලිසිය සමග සම්බන්ධ වෙනවා, ග්‍රාම සේවක මහතා හරහා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අවශ්‍යතාව ගම ඇතුලේ ග්‍රාම සේවක මහතාට සංවේදනය කරාම ග්‍රාම සේවක මහතාට පුළුවන් ඒ අවශ්‍ය පහසුකම් අපට දැනුම් දීලා ඒ සංවේදනය හරියට කරගෙන යනවා. ඒක තමයි යාන්ත්‍රණය. එතකම දැන් විශේෂයෙන්ම අපි දන්න කාරණයක් තමයි දවසේ ආදායම මත යැපිච්ච බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් එක්කම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යෑමේ ප්‍රශ්නයක් පවා දැන් ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිනවා. ඒත් එක්කම දැන් පොලි ගෙවන්න සිද්ධ වෙලා තිනවා. ලීසින් ලබාගත දේවල් ගෙවීම සිද්ධ වෙලා තිනවා. දැන් අර චක්‍රලේඛෙන්නුත් යම් අවස්ථාවන් ලබා දීලා තිනවා. මාස කිහිපයකට මේවා අත්හිටවන්නේ වගේ කාරණා. කොහොමද බැංකුවක් විදිහට ඔබතුමාලා මේ තත්වයේදී අපේ ජනතාවට ලබා දෙන්න පහසුකම් රජයේ අපිට ලැබිලා තියෙන නියෝගය මාස 3ක් සඳහා ණය පහසුකම් ලබාගත් සියලු විධායක නොවන මට්ටමේ සියලු අයට මාස 3ක කාලයක් සඳහා සහන කාලයක් ලබා දෙන්න කියලා. එතකොට වැටුප් ලබන අයට ඒ සහනය අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මේ වන විටත් මාර්තු මාස වැටුපෙන් යම්කිසි අය කෙනෙක්ගේ වැටුපෙන් ණය වාරිකේ කැපිලා තිනවනම් ඒක අපි නැවත ඔවුන්ගේ ගිණුමට බැර කිරීමට අවශ්‍ය විධිවිධාන යොදලා තිනවා. ඒ කියන්නේ ඒ වෙනි තත්ත්වයකට පව යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ගත්ත මුදලක් ලබා දීම සිද්ධ කරන්නේ නැහැ. නමුත් ඒ දේ ගැන අපි කල්පනා කරලා තිනවා. ඒතකොට ඒවා තමයි අපේ පැත්තෙන් අපි දෙන්න යන සහන. ඔව් අපි මේ කතා කරමින් ඉන්නේ මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමන අධිකාරී බොනිෆස් සිල්වා මහතා සමග පවතින වසංගත තත්ත්වයක් එක්ක රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එළ වෙලා තියලාක ඔබේ පර්ස් එකට ඒක දැනිලා තියෙන වෙලාවක මොකද්ද අපි කළ යුත්තේ? ඔබේ මේ කඩේ ලාච්චුවට මේක දැල්ලා තියෙන වෙලාවේ ඔබේ කවුන්ට් එකට මේක දැල්ලා තියෙන වෙලාවේ මොකද්ද අපි කරන්න ඕනේ? දැන් මේ ඇතුලේ මේ ඔබෙන් දැනුත් කියවෙච්ච කාරණාව තමයි අර විධායක නොවන, ඒ කියන්නේ පල්ලෙහා මට්ටම පිළිබඳ රජය මේ අවස්ථාවේදී කල්පනා කරන්නේ පල්ලෙහා අයට අපි මොනවද රජයක් විදියට ලබා දෙන සහන. ඔව්. එතකොට මෙහෙම ගැටලුවක් එන්නේ නැද්ද කියලා අපිට හිතනවා. දැන් මේ සමහර වෙලාවට කුඩා පරිමාණ ව්‍යාපාර යැපෙනවා මහා පරිමාණ ව්‍යවසායකින් මත, ව්‍යාපාර මත. ඒ අයට සහන හිමි නොවුනොත්? ඔව්, ඒ අයටත් සහන කාලයක් අපි ලබා දීලා තිනවා රජයේ නිවේදනය සමගම. ඒ අයට මාස 6ක සහන කාලයක් ලබා දීලා තිනවා. ඊට අමතරව 104ක පොලි ප්‍රතිශතයක් මත කාරක ප්‍රාග්ධනය සඳහා කිසියම් ප්‍රාග්ධන මුදලක් අපි ලබා දීමට කාරක ප්‍රාග්ධනය විදිහට සපයන්නේ නේද? මාස දෙකක කාරක ප්‍රාග්ධනය හෝ මිලියන 25 යන දෙකෙන් අවමාගේ. එතකොට අර 110 සීමාව ගැටලුවක් නේද? ඒ අර විධායක නොවන. එතකොට අර පෞද්ගලික මට්ටමේ ලබාගත් ණය ඔක්කොම ඒ ව්‍යාපාර සම්බන්ධව සුළුහා මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රයට, සංචාරක ක්ෂේත්‍රයට, ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයට, වැවිලි කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ඒ සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් රජය මේ අවස්ථාවේදී නියමිත සහන පැකේජය ලබා දීලා තිනවා ජනතාවට. සියලු අංශ ආවරණය කරලා තිනවා රජය විසින් මේ අවස්ථාවේ. එතකොට දැන් විශේෂයෙන්ම තවත් එක කාරණාවක් තමයි මේ ප්‍රායෝගික කාරණා වලට ප්‍රගිත් අපි ගියොත් එහෙම මේ මුදල් ලබා ගන්න අර අපි කිව්වා වගේ මේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් එක්කම බොහෝ පෝලිං වලින් එකට ඔබ තුමාලා දැන් මේ ජංගම රතවලින් ගමන් කිරලා ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා වගේම දැන් මේ ATM යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමේදී ඔබතුමාට දෙන තියෙන පණිවිඩය මොකක්ද? මොකද මේ ඔබතුමාලගේ වගේම තවත් බැංකු වල ATM යන්ත්‍ර තියෙනවා. ඒ වගේම මුදල් ලබා ගැනීමේ පහසුකම් තියෙනවා ඔබතුමාගේ? ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ශාඛාවට එද්දී සියලුම ගණදෙනුකාර භවතුන්ගෙන්
මං ඉල්ලීම් කරනවා එකවර මහජන බැංකුවේ අපි ඉඩ ලබා දෙන්නේ එකවර 10 දෙනෙකුට පමණයි ඇතුළට එන්න. මොකද සියලු සනීප ආරක්ෂක වැඩපිළිවෙළවල ක්‍රියාත්මකයි. අපේ සියලු ශාඛා ඉදිරියේ හැකි සෑම අවස්ථාවකම වතුර ටැප් එකක් සමග බේසින් එකක් සබන් කෑල්ලක් එක්ක රඳවලා තිනවා. ඒක අපි ඒ ආදර්ශයක් දීලා තින්නේ. ලොකු වියදම් කරන්න අපිට අවස්ථාවක් නැහැ මේ වෙලාවේ. හරි. ඉතින් ඉතාමත්ම සුළුෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ ඒ දේ කරලා තිනවා. එතකොට ඒ සනීපාරක්ෂක පහසුකම් උපයෝගී කරමින් ශාඛාවන් ඇතුළට යන්න. ඒ වගේම ATM යන්ත්‍ර, අපේ CDM යන්ත්‍ර, ATM යන්ත්‍ර, කියොස් යන්ත්‍ර 1000 ඉක්මවන ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ප්‍රමාණයක් අප සතුව පවතිනවා. ඉතින් ඒ යන්ත්‍ර භාවිතා කරන්න යද්දී අපි හැම වෙලෙම අපේ ආරක්ෂක ක්‍රමවිධානයන් අනුගමනය කරනවා. මීටරයක පරතරයක් පවත්වාගෙන ගනිමින් හොර කෑමකින් තොරව, මොකද පැය 24 පුරාම ක්‍රියාත්මක ක්‍රමයක් අපි දියත් කරලා තියෙනවා. ඉතින් ඕන තරම් මුදල් තියෙනවා. හරි. ඒ කියන්නේ මුදල් ඉවරීමක් වෙන්නේ නැහැ. අපි තාක්ෂණික දෝෂ හැරුණම උපරිම අපි පහසුකම් සැලසෙන අපේ සේවක මණ්ඩලයේ මේ යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වාගෙන යනවා. මං හිතනවා තව කාරණාවක් එකතු කරා නම් හොඳයි කියලා. දැන් සමහර වෙලාවට අපිට ඔළුවේ ප්‍රශ්න වැඩි වෙලා මොන හරි දෙයක් මත කල්පනාව නැති වුණාම මේක එක්ක කාඩ් එක මේ ATM එකේ හිර වෙන්න පුළුවන්, ওই වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක වඩාත් සැලකිලිමත් වෙන්න කියලා යෝජනාව කරමු අපි. වඩාත්ම සැලකිලිමත් යෝජනා තමයි අද මහජන බැංකුවේ ඒ කියොස් ATM යන්ත්‍රයකට ගියොත් කාඩ් එකක් නැති වුණොත් තමන්ගේ ඩෙන්ටිටි එක ගිහිල්ලා දාලා ඒකේ තියෙනවා කාඩ්ලස් ඔප්ෂන් කියලා එකක්. එතනට ගිහිල්ලා ඩෙන්ටිටි කාඩ් එක එන්ටර් කරලා එන්ටර් කරාට පස්සේ එතන ස්ක්‍රීන් එකේ එනවා ඉතාමත්ම සරල පියවර සටහන් කීපයක්. ඒ ටික කරාම තමන්ට එනවා OTP එක. ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් එනවා මිනිත්තුවක් ඇතුළත ඩිස්කනෙක්ට් ඩීඇක්ටිව් වෙන පාස්වර්ඩ් එකක් එනවා. එතකොට කාඩ් පතක් නැති වෙච්ච කෙනෙකුට ඒ පහසුකම ලබා ගැනීමට අවශ්‍ය විධිවිධාන අපි සපයලා තිනවා. ඒ වගේම ඒක අපි 10,000කට ලිමිට් කරලා තින්නේ, සීමා කරලා තින්නේ. ඒ වගේම ඔබට ඔබේ දරුවෙකුට එහෙම නැත්නම් ඥාතියෙකුට මුදල් ලැබීමට අවශ්‍ය නම් මේ පියවරම අනුගමනය කරලා අපේ ATM එකකට සල්ලි යැවීමේ පහසුකමත් අපි මේ වෙන විට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ජනතාවට මම කියන්න කැමතියි, අපි දැන් ගොඩක් බැංකු වගේම අපිත් මේ ක්‍රමවල් කීප දියත් කරලා තිනවා. අපේ මොබයිල් ඇප් එක ඔය කාරණාව වෙනමම අපි වෙලාව අරගෙන කතා කරන්න ඕන එකක්. දැන් ගෙදර ඉඳගෙන කොහොමද මේ බැංකු කටයුතු කරගන්නේ කියන එක, කොහොමද ඔන්ලයින් ක්‍රම මගින් ගෙදරට වෙලා තාක්ෂණය භාවිත කරලා බැංකුවත් එක්ක ගනුදෙනු කරගන්න පහසුකම් හදා ගැනීම පිළිබඳව, ඒ ගැන තිබුණ පහසුකම් ගැන වගේම මේ අවස්ථානුකූලව යොදා තිබෙන අලුත් පියවරයන් ගැනත් අපි දැනුවත් කිරීම වටී විනේ. දැන් මොබයිල් ඇප් එක අපේ හඳුන්වන්නේ පීපල්ස් වේව් කියලා. ඉතින් මේ වේව් ඇප් එකේ කොටස් දෙකක් ඉන්නවා. රිටේල් සෙක්ටර් එක ඇන් මේ කෝපරේට් සෙක්ටර් එක. කියන්නේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සඳහා වෙනම ඇප් එකකුත් ඇප් එකේ පහසුකම්නුත්, සාමාන්‍ය ගනුදෙනුකරුවන් සඳහා වෙනම පහසුකම්නුත් සලසලා තියෙනවා. එතකොට මොබයිල් වේව් ඇප් එකේ ව්‍යාපාරික නොවන සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට අද අපි දැන් සතියකට ඉස්සෙල්ලා හඳුන්වලා දුන්නා ගෙදර ඉඳලම ඒ ඇප් එක රෙජිස්ටර් කරගන්න ක්‍රමවේදේ අපි හඳුන්වලා දුන්නා. ඉතින් ඒක මේ වෙන විට ඉතාමත්ම ජනප්‍රිය වෙමින් පවතිනවා. එතකොට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම බැංකු කටයුතු සඳහා පහසුකම් 50%කට ආසන්න ප්‍රමාණයක් ඒකේ තියෙනවා. එතකොට බිල් පේමන්ට්ස් කරන්න පුළුවන්, ෆන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්, ඒ වගේමම උකස් ගනුදෙනු පියවන්න පුළුවන්. එතකොට ඒ වගේම තමන්ගේ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්
පත් ජීවීම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව ගොඩක් පහසුකම් තියෙනවා. ඉතින් බැංකුවට නොපෙමිණ කොහොමද බැංකු කටයුතු කරන්න කියලා දැනගන්න පුළුවන් මේ පහසුකම ලියාපදිංචි කරගත්ත හැටි. ඒ සඳහා අපි වෙනම ගනුදෙනුකරුවන්ට උපයෝගී කරගන්න මේ අපේ ප්‍රධාන කාර්යාලයේ ඒකකයක් ස්ථාපිත කරලා තිනවා මේ අවස්ථාවේදී. එතුමන්ලට කතා කරාම දැන් ඒක ඩවුන්ලෝඩ් කරගන්නකොට ඒගොල්ලන්ගේ නම්බර්ස් ඔක්කොම එනවා. කතා කරේ හැටීම ඒ පහසුකමට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා. ඉතින් ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවට ඔන්ලයින් කෝපරේට් බැංකින් සොලියුෂන් එකත් අපි ලබලා දීලා තිනවා. ඒ සඳහා අපේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට එතන අපි ස්ථාපිත කරලා තියෙන යුනිට් එකක්. එතනට කතා කරාම මොන මොනවාද පහසුකම් තියෙන්නේ කියන එක, අපි කොයි නම්බරයකද කතා කරන්න ඕනේ කියන එක අපි ඉදිරියේදී සියලු දෙනාට දැනගැනීමට මාධ්‍ය මගින් සැලසුම් කර තිනවා. ඔව්. එතකම දැන් මේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධව ටිකක් කතා බහ කරලා යුතු කාරණා බවට පත් වෙලා තියෙනවා. මොකද වර්තමානයේදී බොහෝ දෙනෙක් පාවිච්චි කරන මාධ්‍ය බවට පත් වෙලා තියෙන නිසා දැන් මේ ප්‍රමාද ගාස්තු පිළිබඳව වගේම ක්‍රෙඩිට් කාඩ් පහසුකම් පිළිබඳව මොනවාද මේ අවස්ථාවේදී ඔබතුමාලාගේ විශේෂ සූදානම්? මේ අවස්ථාවේදී ප්‍රමාද ගාස්තු අය කිරීම අපි නවත්තලා තිනවා 9:30 වෙනකම්. ඒ කියන්නේ සැප්තැම්බර් මාස 6ක කාලයක් දීලා තිනවා. ඒ වගේම රුපියල් 50,000ට අඩු ගනුදෙනු 50,000ට අඩු පහසුකම් සහිත ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 100%ක් දක්වා 13%ක පොලි ප්‍රතිශතයක් අය කිරීමට 15%ක ප්‍රතිශතයක් අය කිරීමට සැලසුම් කරලා තිනවා. ඒක අප්‍රේල් 30 වෙනකන් ඒක බලපවත්වනවා. ඒ කියන්නේ කුඩා ගනුදෙනු කරන අයට තමයි ඒක ලබා දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පොලි ක්‍රෙඩිට් කාඩ් මතක පොලි ප්‍රමාණය ටිකක් වැඩි. නමුත් ඒකේ අපි 15% දක්වා අඩු කරලා තිනවා ඒ ප්‍රමාණය. එතකොට දැන් මේ මහජන බැංකුවත් එක්ක අප දන්නා තරමින් බොහෝ වෙලාවට රාජ්‍ය සේවකයෝ සම්බන්ධයි. රජයේ සේවකයෝ බොහෝ ගනුදෙනු කරවන වෙන ඔබේ බැංකුවත් එක්ක. එතකොට මේ රාජ්‍ය සේවකයෝ ලබාගෙන තිබෙන ණය ඊළඟට බැංකුව හරහා සිදුවන ඔවුන්ගේ ගනුදෙනු, විශ්‍රාම වැටුප් ලබා දීම, මේ ආදී දේවල් මේ අනෙකුත් කාරණා කෙරෙහි මේ තියෙන බලපෑම ගැන සඳහන් කරොත් කොහොමද ඒව වෙනස් වෙන හැටි? ණය අය කිරීම, එහෙම රජයේ සේවකයන් ලබාගෙන තියෙන ණය අය කරගැනීම, මේ ආදී දේවල්. ඒ රජයේ සේවකයන් ඇතුළු පෞද්ගලික අංශයේ අය ලබාගෙන ඇති ණයවල 10,000,000ට අඩු ණය මුදල් සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීමට නියමිතයි. ඒක එන සතියේ ක්‍රියාත්මක වෙනවා. පරිගණක පද්ධති වැඩසටහන ඔක්කොම සැලසුම් කරාට පස්සේ ඒ සහන ඔවුන්ට ලබා දෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ට මාස 6ක සහන කාලෙකුත් නියමිතයි. ඔව්. අර අපි ඉස්සෙල්ලා මේ උකස් සම්බන්ධව කතා කරා වගේම දැන් මේ වෙලාවේ එහෙම උකස් ලැබීමක් කරගන්න එහෙම අවශ්‍ය මොකද වගේම දැන් මේ වෙනකොට කල් පිරෙන උකස් දැන් තියපු බිල් වලට මොකද වෙන්නේ? ඒ කාලේ පෙන්නාම ඒක සින්න වෙන්න යන දේවල් වලට සින්න ඕ එහෙම වෙනවද? ජනතාව ඒ සඳහා බිය වී තුත් නැහැ. ජනතාවගේ බැංකුව ලෙස අපි ඒ සින්න වෙන්න යන්න දෙන්නේ මෙයා කරන ඒගොල්ලන්ට සහනදායි වැඩපිළිවෙලක් රජයේ විසින් ක්‍රියාත්මක කරලා තිනවා. ඒක ඉදිරියේදී අපි ප්‍රකාශයට පත් කරනවා. ඉතාමත් වටින කරුණු කාරණා බොහොමයක් අපිට මේ මොහොතේ ඔබතුමාගෙන් දැනගන්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ හැම දෙයක් එක්කම මහජන බැංකුව විදිහට ජනතාවගේ බැංකුව විදිහට මෙවැනි වූ අරමුදකාරී තත්ත්වයක් අපහසුකාරී තත්ත්වයකට හැමෝම පත් වෙලා තියෙන වෙලාවක ආර්ථිකය පැත්ත මුදල් පැත්ත හුඟක් වෙලාවට අපි කතා කළ යුතුම කාරණා බවට පත් වෙලා තියෙනකොට ඔබතුමාට බැංකුවක් විදිහට දෙන්න තියෙන පණිවිඩය මොකද සමස්ත ජනතාවට මේ වෙලාවේදී? බැංකුවක් කියන්නේ රටේ ආර්ථිකයේ ගමන් මාර්ග තීරණය කරන තැනක්. බැංකුව කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ, බැංකු සමූහය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ, ඒ මත තමයි ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මහ ජනතාවගේ බැංකුව හැටියට අපි ඒ අපහසුකම් වලට මුහුණ දුන්න ජනතාව අපට ඉල්ලීමක් කරොත් අපි ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඉතාමත්ම කැමැත්තෙන් සූදානමින් සිටිනවා මේ අවස්ථාවේ. නෝ
දැන් මේ ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි බොනිෆස් මහත්මය මේ පොලිය පිළිබඳ කාරණා. ඒ කියන්නේ අපිට තේරෙනවා ජනතාවගේ මේ ප්‍රශ්න කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ පොලිය අඩුවීමක්, පොලිය කපා හැරීමක්, මේ වගේ දේවල් සිද්ධ වේද කියන එක. අපි නමුත් මෙහිදී පැහැදිලිම අවධානය යොමු කරන්න ඕනේ ලබාගත් පාර්ශ්වය වගේම ලබා දුන් ආයතන පවත්වා ගැනීම මේ ආදී කරුණු ගැන. ඒ ගැන පැහැදිලි කිරීමක් වුණා නම් වටී කියලා හිතනවා ජනතාවට. දැන් මේ ජනතාවට අපි මේ ණය මුදල් ලබා දෙන්නේ ජනතාවගෙන්ම ලබාගත් තැන්පත් මුදල් භාවිතා කරමින්. එතකොට ඒ තැන්පත් මුදල් වලට පොලි ප්‍රමාණයෙන් අප විසින් ගෙවිය යුතුමයි. එතකොට රජයේ බැංකුවක් ලෙස රජයේ ආර්ථිකයට ලබා දෙන පහසුකම් වගේම මහා ජනතාවටත් ලබා දෙන පහසුකම් මේ පහසුකම් ලබා දෙන්නේ ජනතාව විසින්ම තැන්පත් කරන මුදල්. ඒවයි සුරක්ෂිතතාවය පිළිබඳ අපිට රජයේ බැංකුවක් ලෙස අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒ දෙක අතර තුලනයක් තමයි අපි මේ අවස්ථාවේදී කළ යුත්තේ. නැතුව එහෙම නැතුවනොත් අපිට තවත් අභියෝගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ ක්‍රමය හරි පිළිවෙලකට සාධාරණව පවත්වාගෙන යෑම තමයි රජයේ බැංකුවක් හැටියට අපේ අරමුණ. ඒක පැහැදිලිවම අපි වටහා ගත යුතු තත්ත්වයක්. මොකද මේ ආයතන තියෙන නිසා තමයි ඒවා හොඳින් පවතින නිසා තමයි මූල්‍ය පහසුකම ජනතාවට ලැබෙන්නේ. ඒ නිසා ඒවත් පවතින්න ඕනේ. ඒත් එක්කම දැන් මහජන බැංකුව විදිහට සමස්ත කාර්ය මණ්ඩලය මේ මොහොතේ අත්‍යවශ්‍ය සේවාවක් විදිහට මේ මූල්‍ය ශ්‍රේෂ්ඨත්වයත් එක්කත් වෙලා ඉන්නවා. අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම සෞඛ්‍යංශ, ඒත් එක්කම මේ මූල්‍යංශයත් දැවැන්ත කාර්යභාරයක් කරනවා. උන්ටත් ගෙදරටලා ඉන්න ඉඩකඩක් නැහැ. මොකද මා වැඩසටහන ආරම්භයේදීත් කතා කරා වගේ මේ උදෑසන 7 ඉඳන් ඔවුන්ගේ රාජකාරියට වාර්තා කරලා තිනවා. මේ සමස්ත කාර්ය මණ්ඩලය කොහොමද ඔබතුමන්ට මේ මොහොතේ ලබා දෙන සහයෝගය? ඇත්තටම කිව්වොත් සමස්ත කාර්ය මණ්ඩලය ඉතාමත්ම සහයෝගී කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වෙනවා. මොකද අපි බැංකු ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මේ වෙලාවේ මේ ආර්ථිකයත් එක්ක ගොඩ අත්වල් බැඳගෙන ඉන්නේ ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, සමුපකාරය, සතුස, රජයේ ප්‍රාදේශීය ලේකම්වරු, රජයේ අනිකුත් නිලධාරී ඔක්කොම එකට අත්වැල් බැඳගෙන යන ගමනක් මේ. ඉතින් ඒ අත්වැල් බැඳගෙන යන මේ ගමනේ අපේ බැංකු සේවකයෝ ඉතාමත්ම ලැජියාවෙන් වෙලාවක් නැතුව තමන්ගේ තියෙන දුෂ්කරතා දාලා මගහැරලා දාලා මේ සඳහා කැපවීමකින් වැඩ කරනවා කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒක අපගේ සභාපතිතුමා ඇතුළු ඉඳලා උඩ ඉඳලා පල්ලෙහා වෙනකම්ම පල්ලෙහා පොඩි සේවකයා දක්වාම මේ කැපවීම අද දවසේ පෙන්වනවා. දැන් මේ අපිට විවිධ ප්‍රශ්න යොමු වෙනවා මේ අතරතුරේදී. දැන් ඔබතුමා වැනි කෙනෙක් ඉන්නකොට අනිවාර්යයෙන්ම මේට පිළිතුරක් බලාපොරොත්තු විවිධ පැන යොමුනවා. දැන් අර අපි 110 සීමාව ගැන කතා කරන්නේ බොනිෆස් මහත්මයා. එතකොට මේ සමාහලට 11, 12, 13, 15 වගේ වෙනකන් අපි හිතමුකෝ රජයේ වුණත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල විවිධ අය එහෙම ලබාගත්තු මේට ආසන්න ගණන් මිනුම් තියෙන පුළුවන්. දැන් 10 වීම නිසා 11 ලෝන් එකට මොකද වෙන්නේ? ඒ වගේ ප්‍රශ්නවලට මොකද කියන්න තියෙන්නේ? රජයක් විදියට ගන්න හැකි උපරිම මේ අවස්ථාවේදී ගන්න පුළුවන් විගසින් ගන්න පුළුවන් තීරණය තමයි මේ අරන් තියෙන්නේ. රයිට්. ඒවා තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපහසුකම් තියෙන අය ගේ රික්වෙස්ට් එකක් දුන්නොත් අපිට ඉල්ලීමක් කරොත් ඒ ගැන අපිට සලකා බැලීමේ නොහැකියාවක් නැහැ. අපි ඒ සඳහා ඉදිරිපත් වෙනවා රාජ්‍ය බැංකුවක් හැටියට. දැන් මේ මුදල් කඩා වැටීම, මේ සංචිත කඩා වැටීම, මේ දේවල් ලෝකයේත් එක්ක කතා බහ කරනකොට අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ප්‍රගති රුපියලේ කඩා වැටීම තවදුරටත් පහළ යෑම, මේ වගේ දේවල්. දැන් මේ වගේ අවස්ථාවක රටක ජනතාවට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? දැන් අපි හැමෝම ඉන්නේ යම් කිසි තීරණාත්මක අවස්ථාවක. රජයේ වැඩපිළිවෙල අපට දැනුම් දීලා තිනවා පැහැදිලිවම. මේකට සකස් කරලා තියෙන ටීම් එකක් ඉන්නවා, කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ අපිත් සමාජිකයෝ. රජයේ වැඩපිළිවෙල තමයි මේ අවස්ථාවල්දී අපේ ද්‍රව්‍ය, අපේ ආහාර,
අපේ සංචිත ප්‍රයෝජනයට ගනිමින් අපේකම ආරක්ෂා කර ගනිමින් මේ වෙලාවේ අපි ස්වයංපෝෂිත වෙමු කියන එක. විශේෂයෙන් කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය, දීවර කර්මාන්තය, ගොවිතැන ටික අපි ස්වයංපෝෂිත කරගත්තොත් අපිට මේකේ මේ වෙන රටවල බලපෑමක් එන්නේ නැහැ. ඉතින් මේ පණිවිඩය මම හිතන්නේ රජය මගින් දෙනවා නිතර නිතර. අපේ ආහාර ටික අපිට තියෙනවා නම් මේ අවස්ථාවේ අපිට ගොඩක් තියෙනවා ආහාර. රජය විසින් නිවේදනය කරලා තිනවා. අපිට හාල් ටික තියෙනවා, පොල් ටික තියෙනවා, මාළු දීවර් මාළු තියෙනවා, බිත්තර තියෙනවා, කුකුල් මස් තියෙනවා, එළවලු තියෙනවා, පළතුරු තියෙනවා. ওই ටික අපි රජයක් විදියට රටක් හැටියට ওই ටික ඩෙවලොප් කරගත්තොත්, සංවර්ධනය කරගත්තොත් බැංකුවල සහයෝගය ඒ කර්මාන්ත සඳහා හරි විදියට ලබා දෙනවා නම් හරි මේ 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 අභියෝගෙන් අපිට ඉතා කෙටි කාලයක් ඇතුළත ගොඩෙන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. අපිට තිබෙන්නේ මං හිතන්නේ රටක් ජාතියක් විදිහට මුළු ලෝකයටම වුණත් අලුත් පටන් ගැනීමක් වගේ තමයි මේ දැනෙන්න පටන් ගන්න මේ තත්ත්වයෙන් පස්සේ සමහර ව්‍යාපාර මුලින් ඉඳලම පටන් ගන්න මේ සමහර දේවල් කඩා වැටුණු තැන්වලින් නැවත ගොඩ ගන්නට සිද්ධ වෙනවා. රජයේ ඉඳලා මේ සෑම දිනකටම බැංකුවට ඉඳලා මේ හැම පාර්ශ්වයකටම දැනෙනකොට අපි ජනහද හඳුනන මහජන බැංකුවේ ජනහද හඳුනාගත්තු මහජන බැංකුවේ ජනහද හඳුනාගත්තු නියමුවෙකුටයි ආරාධනා කරේ මේ කතාබහට එකතු වෙන්නට කියලා. ඒ වසර ගණනාවක අද්දකේ මත බනිෆර් සිල්වා මහතා සඳහන් කළ කාරණා මේ වෙලාවේ රටේ බැංකු පද්ධතියට අදාළ වෙන, ඒ වගේම මූල්‍ය කළමනාකරණයට අදාළ වෙන බොහෝ දේවල්, විශේෂයෙන් ජනතාව විදිහට ඔබට අදාළ වෙන බොහෝ දේවල් කතාබහට ලක් කරා වැඩමවන ප්‍රධාන විධායක නිලධාරී සහ සමන අධිකාරී බනිෆර් සිල්වා මහතාට අපි යලිත් කෘතවේදීත්වය පිරිනමන අවසන් කරන්න පෙර අතට අගල වෙලාවත් බල්ලෙමි තුමාට දෙන්න කලින්. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. ඉතින් මං හිතන්නේ මේ අපි එක්ක මෙහෙම මාධ්‍යට ඇවිල්ලා කතා කරනවා වගේම රජයේ ඉහළ නිලධාරීන් එක්ක මේ ගැන තීන්දුව තීරණ ගන්න ජනාධිපතිතුමා ගැනතුමාගේ දල අපිට හමු වන්නටත් තිබෙනවා. මේ වැඩපිළිවෙල තමයි දැන් අපි මම ප්‍රකාශයට පත් කළේ. පත් කළා. ඔව් තරගයි. ඒ සඳහා දැන් එතුමාටත් නික්මන්න අවස්ථාව ලබා දෙන්නට ඕන අපි. මොකද මහ ලොකු දැවැන්ත කාර්යභාරයකට උර දීලා ඉන්නේ අපේ රාජ්‍ය නිලධාරීන් වගේම මෙතුමත් මේ සියලු වැඩ රාජකාරීත් එක තමයි අපේ ආරාධනාව පිළිගෙන ඔබ වෙනුවෙන් මේ මූල්‍යම අර්බුදතාකාරී තත්වයකට අපිපත් නොවෙමින් කොහොමද කළමනාකරණය කරගෙන කොහොමද බැංකුවක් විදිහට අපිට ලබා දෙන සේවාවන් කියන දේවල් පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්න. එමුනා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී පොනිපස් සිල්වා මෙතුමන්ට අපි අද දවසේ මුණ ගැහිලා කතා බහ කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.